සුබ දවසක් ඔබට බදාදා හත්වෙනි පැය අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල අවසාන දවස අද දවසින් පසුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන්න කිසිදු ජනාධිපති අපේක්ෂකෙක්ට කිසිදු කණ්ඩායමකට අවස්ථාව නැහැ ඒ නිසා මම දවසේ අපි හිතුවා දේශපාලන වශයෙන් මේ වේදිකාව උණුසුම් වෙලා තියෙන මොහොතක මේ පිළිබඳව කතා බහ කරන්න විශේෂයෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සදිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ වගේම වර්තමානයේ දේශපාලන වේදිකාවේ ඇහෙන ප්‍රධාන මාතෘකා පිළිබඳවයි අද අපි කතා බහ කරන්න. ඒ වෙනුවෙන් අපි අද සජීව මෙදිරියට සම්බන්ධ කරගත්තේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මැතිතුමා නයිබුවන් සුබෝදසනක් කියලා ඔබතුමා පිළිගන්නවා. සුබෝදසන. ඔව්. දැන් සජිත් සමාජ විප්ලවය මේ විදිහට තමයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම් කරලා තිබෙන්නේ. මොකක්ද මේ සමාජ විප්ලවය අපි මූලික වශයෙන් හැඳින්වීමක් කරමු. අතර මේ රටේ නිදහසෙන් පස්සේ අපි බොහොම ආඩම්බර වුණා. අපි ලේ මිදක්වත් නොසොල්වා නිදහස ලබා ගත්තයි කියලා. නමුත් අපි දැක්කා 1953, 1971, ඒ වගේම 1987, 89 ඒ වගේම 1976 විතර කාලේ ඉඳන් උතුරු හා නැගෙනහිර විශාල ලේවැගිරීම් සිද්ධ වුණා. අපේ තරුණ තරුණියෝ මිය ගියා. ඒ කැරලි මර්ධනය කරන්න ගිහිල්ලා මේ රටේම තව තරුණ කොට්ටාශයක් වෙච්ච අපගේ රණවිරුවන් අතිවිශාල ප්‍රමාණයකට ජීවිත පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. ඉතින් මේ සිදුවීම් පිළිබඳව බලනකොට අපිට පේනවා මේ රටේ අපේ ජනතාව අතරේ අවවර ප්‍රසාදිත පිරිසක් සිටින බව. විශේෂයෙන්ම උතුරේ නෙල්ලාඩි මධ්‍ය විද්‍යාලයේ සිට දකුණේ විජිත විද්‍යාලය දක්වා අවවර ප්‍රසාදිත අවස්ථා ලැබෙන්නේ නැති පිරිසක් මේ රටේ ඉන්නවා කියලා. දැන් අද ඒ පිරිස දැනුගත් පිරිසක්. විශේෂයෙන් මේ නවීන තාක්ෂණයත් එක්ක හතරවෙනි කාර්මික විප්ලවයත් එක්ක පෙළගැහිච්ච පිරිසක්. නමුත් මේ රට තාමත් අර පරණ නූගත් අතීතයට අයිති පෞල් සභා වර්ග සභා ගජමිතුරු සභාවලට යටවෙලා ක්‍රියාත්මක වෙන බව අපිට පේනවා. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට අවශ්‍ය මේ රටේ විප්ලවයක් කරන්න, සමාජ විප්ලවයක් කරන්න. ඒ විප්ලවයේ අරමුණ පෞල් සභාව පිළිබඳව, පෞල් වාදය පිළිබඳව, බලකාමයෙන් තොර පරාර්ථකාමයේ ඉදිරිපත් කරන, ඒ වගේම ගජමිතුරු වාදය හෝ පෞල් වාදයට එරෙහිව කෙලින්ම කුසලතාවයේ නිපුණතාවයේ මත දක්ෂයාට තැන දෙන ඇමති මණ්ඩලයකින් පටන් අරගෙන රාජ නිලධාරී ශ්‍රේෂ්ඨකින් පටන් අරගෙන ව්‍යවසාය දායකත්වයක් කරා, සමාජ ක්‍රියාකාරීත්වයක් කරා, කලා විද්‍යා මේ හැම ශ්‍රේෂ්ඨයකම කුසලතාවයේ නිපුණතාවයේ ඉදිරියට ගේන්න ප්‍රායෝගික වාදයක් සමග අපිට දූෂිතයෙන් තොර පැහැදිලි නිශ්චිත දේශපාලන අලුත් සංස්කෘතියක් මේ රටේ බිහි කරන්න. ඒ නිසා මේ රටේ තරුණයෝ පාරවල් වල ජීවිත පූජා කරන්න ඕනේ නැහැ. යුක්ති සහගත සාධාරණ සමාජයක් වෙනුවෙන් ඒ සමාජ විප්ලවය දැන් ආරම්භලා තියෙනවා. ලබන 16 වෙනිදාට ඔබට පුළුවන් ඒකට දායක වෙලා පෞල් වාදය, ගජමිතුරු වාදය මේ රටෙන් සදහටම තුරන් කළා. මේ රට තුල නිපුණතාවයට, කුසලතාවයට, දක්ෂතාවයට තැන දෙන රටක් බවට පත් කරන්න. ඔව් දැන් ප්‍රධාන වශයෙන්ම ඕනෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක මේ වන විට ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා ඒ තමයි රටේ ඒකීභාවය. රටේ ඒකීභාවය සම්බන්ධයෙන් කොහොමද මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගතය බුදුදහම සහ අනිකුත් ආගම් සමග කටයුතු කරමින් ඉදිරියට යන ගමනේදී? බොහොම පැහැදිලිව සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඇත්තටම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පසුගිය 30 වෙනිදා ඉලි දැක්කුවා. අපි ඒ වගේම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ අපගේ මහානායක ස්වාමීන් වහන්සේලාට අපි ඉදිරිපත් කළා. විශේෂයෙන් මේ රට තුල සැකබිය ඇති කරන්න හදනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒකීය රාජ්‍ය නැහැයි කියලා. බොහොම පැහැදිලිව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෑම නිවසකටම ලැබිච්ච ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිට 4ත්, ඒ වගේම විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිට 16ත් බොහොම පැහැදිලිව එතුමා කියලා තියෙනවා. එතුමා ඒකීය රාජ්‍ය සංකල්පය මතයි, ඒ කියන්නේ එක් පාර්ලිමේන්තුවකින් නීති හදන රටක් තුලයි එතුමාගේ බලය බෙදා හැරීම්, ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් සිදු කරන බලය විමධ්‍යගතකරණය කිරීම යනාදී සියල්ල සිදුවන්නේ. මම මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න ඕනේ අද ඔය ඒකීය භාවය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාට, එතුමා මේ රටේ ෆෙඩරල් වාදය පිළිගත්ත කෙනෙක්. එතුමාගේ 2005 ප්‍රතිපත්ති ප්‍රකාශනයට අපි
ඒකීය භාවය ඇතුළත් කළේ. එතුමා හරි ලැජ්ජාවෙන් හිටියා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ කාලේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට පෙන්වන්න. මොකද ෆෙඩරල් වාදයේ වැළඳගෙන හිටපු නිසා ඊට පෙර ඒ නිසා අපි ඉන්න තැනක මේ රටේ ඒකීය භාවයට තර්ජන නැහැ බියසක නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීලා නැහැ කියලත් මහා උද්ඝෝෂණයක් මහා කලබකණයක් අර සුපුරුදු පට්ටපල් බොරු අමෝලික අසත්‍ය පතුරවගෙන යනවා. ඒ ගැනත් අපි බොහොම පැහැදිලිව කියන්න තියෙන්නේ එතුමා විසින් සෑම නිවසකටම ලබා දීපු ඒ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 4 වෙනි පිටුවෙත් ඒ වගේම විස්තරාත්මක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වෙනි පිටුවෙත් බොහොම පැහැදිලිව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවත් සම්බුද්ධ ශාසනය පෝෂණය කොට රැකගැනීමේ වගකීම රජයේ උරදෙනවයි කියන ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ආරක්ෂා කරන බවත් ඒ වගේම කිතුනු හින්දු ඉස්ලාමීය හා වෙන ආගම වේවා දර්ශන වේවා සමහරට අනාගමිකවාදීන් වේවා ඒ සියලුම දෙනාට තමන්ගේ දැක්මවල් ඇදහිීමට සංවිධානය වීමට ක්‍රියාකාරී වීමට තියෙන අයිතිය සමානාත්මතා පදනම මත ආරක්ෂා කරනවා කියන එක එතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ තියෙනවා. නමුත් කිසි කෙනෙක් ඒ පිළිබඳව බියසක ඇති කරගත යුතු නැහැ. ඔව් ඒ වගේම තමයි අපි රටක් විදිහට ජනතාව බලාපොරොත්තු වෙන හැම විටම බියෙන් සැකෙන් තොරව ආරක්ෂිත පරිසරයක රට තුළ ජීවත් වීම බියෙන් සැකෙන් තොර දේශයක් නිර්මාණය කිරීමේ ගමනේ දැන් පස්කුරිදා ඇති වුණු ප්‍රහාරයත් එක්ක ජනතාවට යම් බියක් ඇති වුණා නැවත ත්‍රස්තවාදී ලංකාව තුළ ව්‍යාප්ත වේද කියන ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙන් පසුව අනාගතයේදී යලි එවැනි දෙයක් ඇති නොවෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාපිළිවෙතක්ද මේ සමාජ විප්ලවය තුළ අන්තර්ගත වෙන්නේ බොහොම පැහැදිලිව අපි ක්‍රියාදාම දෙකක් යෝජනා කරලා තියෙනවා එකක් විධිමත් තිරසර ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් විශේෂයෙන්ම අපේ කලාපීය තත්ත්වයන් ඒ වගේම ගෝලීය තත්ත්වයන් ගෝලීය වශයෙන් ලෝකේ තියෙන දේශපාලන බෙදීම් අද යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් නැති වෙලා තියෙනවා ලෝකේ රට රටවල් අතරේ ඇමරිකා එක්සත් ජනපදයක් චීනයත් අතර තියෙනවා වෙළඳ යුද්ධයක් ජපානයත් කොරියාවත් අතර තියෙනවා වෙළඳ යුද්ධයක් ඒ වගේම ඉන්දියාවත් පකිස්තානයත් අතර තියෙනවා දේශපාලන ප්‍රශ්නාවලියක්. ඉතින් මේ නිසා මේ ඉන්දියන් සාගරයේ අපේ තියෙන විශිෂ්ට භූගෝලීය පිහිටීම පාවිච්චි කළා. ඒ වගේම අපගේ මහද්වීපික තටාකය අපේ රට වගේ අද 23 ගුණයක් විශාලයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාලන කාලය තුල අපි බලාපොරොත්තු වෙන 2023 වගේ වෙනකොට අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ ලබා දෙයි කියලා. ඒ අනුව ඉතාමත්ම බලගත් මුහුදු ආරක්ෂණ නාවුක හමුදාවක්. මොකද මේ කලාපය හරහා තමයි ලෝකයේ වැඩිම භාණ්ඩ ප්‍රවාහනය ඒ වගේම ඉන්ධන ප්‍රවාහනය සිද්ධ වෙන්නේ. ඒ නිසා බලගතු නාවික හමුදාවක්. ඒ වගේම ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් සුහුරු නව තාක්ෂණයෙන් යුතු යුද හමුදාවක් විශේෂ කාර්ය බලකායක් යනාදී වශයෙන් වෙච්ච ශක්තිමත් මෙහෙයුම් පද්ධතියක් හා ශක්තිමත් ධාතික ආරක්ෂක පද්ධතියක් ගොඩනගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ඒ සඳහා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එතුමා යෝජනා කරලා තියෙනවා රට තුළ යුද්ධ තුනක්. එකක් මේ ආගමික අන්තවාදයට එරෙහි යුද්ධය. ඒ සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. ඇතැම් නීති ප්‍රතිපාදන කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඒවා සියල්ලම අපි සම්මත කරලා එක රටක එක නීතියක් යටතේ මේ ආගම් අතර අන්තවාදී ක්‍රියා ඇති කරන සෙසු ආගම් හෙලාතලා දැකීමට කටයුතු කරන ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වෙන සුළු සියලුම ව්‍යාපෘති වලට නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. ඒ වගේම මද්රව්‍ය ජාවාරමට එරෙහිව මද්රව්‍ය ජාවාරම මුළුමනින්ම මර්ධනය කිරීම සඳහා වසර දෙකක් ඇතුළත එතුමා දැඩි ඍජු පියවර ගන්නවා. විශේෂයෙන්ම අපේ රජය මේ යහපාලන රජය පසුගිය රජයට සාපේක්ෂව මද්රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහා තාම දැඩි ඍජු පියවර ගත්තා. මොකද ඒ කාලේ සිද්ධ වුණේ තමන්ගේ මද්රව්‍ය ජාවාරම් කාර්යය ආරක්ෂා කරගෙන තමන්ට දේශපාලන පක්ෂපාතීත්වයක් නැති මද්රව්‍ය ජාවාරම්කාරයක් මර්ධනය කිරීම තමන්ගේ පාතාල ලෝකය ආරක්ෂා කරගෙන තමන්ට දේශපාලන හිතවත්කමක් නැති පාතාල ලෝකය මර්ධනය කිරීම ඒ වෙනුවට කිසිම දේශපාලන ක්‍රියාවලියකින් තොරව පාතාල ලෝකයක් ඒ වගේම මද්‍රව්‍ය ජාවාරමත් මර්ධනය කිරීමට ක්‍රියා කරනවා. ඔව් ඒ වගේම තමයි දැන් මේ මද්‍රව්‍ය ප්‍රශ්නය ගැන ඔබතුමන් කතා කරපු නිසා මට මේ ප්‍රශ්නේ අහන්න තුන අපි දන්නවා දැන් මේ දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා මත්පැන් අලවිසල් වලට අලුතින් බලපත්‍ර ලබා දීම විවිධාකාරයෙන් විවිධ සම්බන්ධතා මත දේශපාලන සම්බන්ධතා මත සිදු වෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් මොකක්ද ප්‍රතිපත්ති? ඒව අතීතයේ සිද්ධ වුණා මේ යහපාලන රජය ඒක පැහැදිලිව පාලනය කළා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම පැහැදිලිව කියලා තියෙනවා
එවැනි මත්පැන් බලපත්‍ර නව මත්පැන් බලපත්‍ර ලබා දෙන්නේ නැහැ කියන එකත් මේ රට තුල දේශපාලනයේ බරපතල ක්‍රියාදාමයක් හැටියට තිබිච්ච 2010-14 කාලේ එතනෝල් ජාවාරම සම්පූර්ණයෙන්ම මගේ පාලනය කරන්න අපට හැකි වුණා එතනෝල් ව්‍යාපාරිකයන් ලංකාවේ දේශපාලනයේ හැසිරවීමේ ක්‍රියාදාමය අවසන් කරන්න අපිට පුළුවන් වුණා ඉදිරි කාලෙදී ඒ සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවල පාලනයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම එතුමා බලාපොරොත්තු වෙනවා දූෂණයට එරෙහිව මේ රටේ තියෙන තාක්ෂණික කලමනාකරණ ඒ වගේම මූල්‍ය දූෂණයට එරෙහිව දැඩි ඍජු පියවර ගන්න ඉතින් මේ සඳහා එක පැත්තකින් අවශ්‍ය වෙනවා නීති ප්‍රතිපාදන අනිත් පැත්තෙන් අවශ්‍ය වෙනවා අධිකරණ පද්ධතියේ බලගතු වෙනසක් අපේ රටේ අධිකරණ අපි ස්වාධීන කළා ඒ ස්වාධීන කරපු හින්දා අද අධිකරණ වලට චෝදනාවකින් තොරව කටයුතු කරන්න පුළුවන් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේත් අධිකරණ සේවාවෙත් ආත්මගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අපි කීප ගුණයකින් වැටුප් පැඩි කළා ඒ සේවාවන් වල ආත්මගරුත්වය ආරක්ෂා කරන්න නමුත් මේ රටේ ජනතාවගේ වේදනාවක් තියෙනවා අධිකරණය අපක්ෂපාතී නැහැ කියලා ඇතැම් බලවත් පුජ්‍යලයෝ අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා දිගින් දිගටම යම් යම් ක්‍රියාදාමයක් සිදුවෙමින් තියෙන බව. ඒ වගේම නඩු පමාව අද පාර්ලිමේන්තුවේ තෙලිදරව් වෙච්ච දෙයක් තමයි 750,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඒ නිසා මේ නඩු විමසෙන්නේ නැහැ අවුරුදු 17,000ක් යනවා නඩු විමසෙන්න කියලා. අර කොටකෙතන ඝාතනීය වැනි දේවල් වලට පවා වසර ගණනාවක් ගත වුණා තීන්දුව දෙන්න. නමුත් ඒව අනාගතයේදී ඒවටත් අභියාචනා කරන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන්ම නඩු විශාල ප්‍රමාණයක් දූෂණය සම්බන්ධයෙන් ගොඩ ගැහිලා තියෙනවා. ඒවා දිනපතා කල් යනවා. ඒ නිසා කඩිනම් අධිකරණ පිහිටවන්න අපි කටයුතු කළා. ඒවා කඩිනම් කිරීමේ ක්‍රියාවලියක් ගෙනියන්නත්, බන්ධනාගාරයේ විධිමත් කරන්නත්, පොලිස් විමර්ශන කටයුතු තාක්ෂණික පැත්තෙන් ඉහළට ගෙනියන්නත් අපි බලාපොරොත්තු වෙනවා. සුහුරු පොලිස් හමුදාවක්, සුහුරු ආරක්ෂක සේවයක්, ආරක්ෂකංශ කියන්නේ ස්මාර්ට් ආමි එකක්, ස්මාර්ට් පොලිස් ෆෝස් එකක් හැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහත්තයා වැඩිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් හදලා දෙනවා. වැදගත්ම දේ මේකයි කවුද මේවා ක්‍රියාත්මක කරන්න කියන්නේ. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා වගකීම ලබා දීලා තියෙන්නේ මේ රටේ තිබිච්ච බලගතුම ත්‍රස්තවාදී අන්තවාදී ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන යුදමය නායකත්වය ලබා දීපු ෆීල් මාර්ෂල් සරත් පොන්සේකාට. ඒ වගේම අපි බොහොම වගකීමෙන් කියනවා මේ රටේ බුද්ධි අංශ විශේෂයෙන්ම යුද හමුදා බුද්ධි අංශය 2010න් පස්සේ යුද්ධෙන් පස්සේ දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගත්තා. එක පැත්තකින් LTT සමාජිකයන්ව නිදහස් කරලා ඔවුන්ට ජන ජීවිතයට එකතු වෙන්න නොදී බුද්ධ්‍යංශ සමාජිකයන් හැටියට පවත්වාගෙන ගියා. අද අපිට පේනවා ඒ අය පිහිටවපු ක්‍රුසේඩර්ස් ෆෝ ඩිමොක්‍රසි කියන ඒ දේශපාලන ව්‍යාපාරය අද කෙලින්ම රාජපක්ෂවරුන්ගේ දේශපාලන හස්තයක් බවට උතුරේ පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි හොඳින්ම දන්න කාරණයක් තමයි තවාහි ජමාත් ව්‍යාපාරය ඇති වෙලා මේ රටේ මධ්‍යස්ථ මුස්ලිම් ජනයාට එරෙහිව ඉතාමත්ම බරපතල විදිහට ප්‍රචණ්ඩ ක්‍රියා කරද්දි කාත්තංකුඩියේ මාලිගාවත්තේ බේරුවල රට පුරාම ඒ පිරිස් ආරක්ෂා කරගෙන ඒ පිරිස් සරහා මධ්‍යස්ථ මුස්ලිම් ජනයාට තර්ජනයක් වෙන ආකාරයට යම් යම් ආකාරයට ඔවුන් නඩත්තු කර විත්තිය සියලු දෙනාම දන්නා රහසක්. ඒ වගේම අනිකුත් ආගමික අන්තවාදිනුත් පොළඹවන්නේ ඇතැම් බෞද්ධ ආගමික අන්තවාදීන් ඇතැම් හින්දු ආගමික අන්තවාදීන් පෙළඹවීම සඳහාත් මේ බුද්ධ්‍යංශවල මැදිහත්වීමක් තිබුණද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම ඒ සඳහා අපි විශේෂ විමර්ශනයක් 16 වෙනිදාන් පස්සේ අලුත් ආණ්ඩුව පිහිටෙවුවට පස්සේ කරනවා. තරාතිරම නොබලා දඬුවම් දෙනවා. ඒ වගේම බොහොම පැහැදිලිව අපි කියනවා මේ බුද්ධ්‍යංශ කියන ඒවා දේශපාලන අවශ්‍යතා මත යොදවා ගන්නේ නැහැ. ඒක රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා සාමය ආරක්ෂා කිරීම සඳහා තමයි යොදවා ගන්න කියන පොරොන්දුව අපි බොහොම පැහැදිලිව ලබා දෙනවා. ඔව් ඒ වගේම තමයි රටේ ආරක්ෂා වගේම රටේ අනාගතයේ ගොඩනගන දරුවන්ගේ අධ්‍යාපන පද්ධතිය සහ අධ්‍යාපන ක්‍රමවේදය කොහොමද අනාගතය වෙනුවෙන් සැකසෙන්නේ කියන කාරණාව විශේෂයෙන්ම ජනතාව සලකා බලන අපි දකින එක පැත්තකින් ඇහෙනවා සියලුම විශ්වවිද්‍යාල සියලුම ආයතන විශ්වවිද්‍යාල වරම් ලබා දෙනවා කියලා මේ වගේ විවිධ කතා ඇහෙන විට අපි සඳහන් කරමු මේ සමාජ විප්ලවය ඇතුලේ අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපත්තියක්ද තියෙන්නේ? ඇත්තටම අද මේ රටේ අධ්‍යාපනය කියන එකට අපි විශාල ප්‍රමුඛ ස්ථානයක් දුන්නා. අපේ යහපාලන රජයක් දුන්නා. 2010 ඉඳන් 14 දක්වා අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් දළ ජාතික නිෂ්පාදනයෙන් 2% පොඩ්ඩක් වැඩි ගාණක් තමයි වියදම් කළේ. ඒක ඊට කලින් 3.5% වගේ ප්‍රමාණයක තමයි පැවතුනේ.
නමුත් අපේ රජයේ යටතේ තමයි ඒක නැවතත් 3% සීමාවට ගෙනාවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා බරපතල ආයෝජනයක් කරන්න මේ අධිවේගී පාරවල් ගොඩනැගිලි ඉදිකරනවාට වඩා ප්‍රමුඛතාවයක් දෙන්න අපේ දරුවන්ගේ මනස, කය සහ බුද්ධිය වැඩි දියුණු කිරීමට. ඒ නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපනයේ දෙසට දවන්ත ආයෝජනයක් කරන්න සදිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් වෙලා තිනවා. ඒක පිටිපස්සේ තව බලගතු කතාවක් තියෙනවා. ඒක තමයි මේ රටේ ආර්ථික උපాయ මාර්ගයක් මේ රට අලුතෙන් සනාගත යුතුයි. ඒ ආර්ථික උපాయ මාර්ගය තමයි අපි එක්තරා කාලයක තේපොල් රබර් අපනයනෙන් විදේශ අරමුදල් හෙව්වා. ඊට පස්සේ ආර්ථිකය විවෘත කළාට පස්සේ අපි ඇඟලුම් සහ තවත් ඒවා කීපකින් අපගේ අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩනගන්න කටයුතු කළා. ඒ වගේම අද නව තාක්ෂණික විප්ලවයක් හතරවෙනි කාර්මික විප්ලවය එහෙම නැත්නම් ස්මාර්ට් ඒජ් එක සුහුරු යුගයේ උදා වෙලා තියෙනවා. මේකත් එක්ක මේ රට දැනුම පදනම් කරගත් ආර්ථිකයකට ගමන් කරවීම සඳහා නවෝත්පාදනය උපాయ මාර්ගය කරගත් ආර්ථිකයකට පදනම් කිරීම සඳහා අත්‍යවශ්‍යයි. ඒකේ ප්‍රධානම කොන්දේසිය තමයි අධ්‍යාපනය හා සෞඛ්‍ය. අනේ නිසා විද්‍යාව, ගණිතය, ඒ වගේම නව තාක්ෂණික විෂයන් සමග ඉංග්‍රීසි කියන මේ අන්තර්ජාලීය භාෂාව මේ රටේ දරුවන්ගේ කයට මනසට බුද්ධියට ඇතුල් කිරීම සඳහා වෙච්ච විධිමත් සෞඛ්‍ය වැඩපිළිවෙලක් පෝෂණ වැඩපිළිවෙලක් විධිමත් අධ්‍යාපන විප්ලවයක් මේ රට තුළ දියත් කරන්න අපි අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒකෙදි විශේෂයෙන්ම ඔය හැමෝටම විශ්වවිද්‍යාල වරම් දෙනවායි කිව්වට අද විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ 30,000කට ආසන්න ප්‍රමාණයකට තව 1,00,000කට අධික ප්‍රමාණයක් 120,000කට අධික ප්‍රමාණයකට විශ්වවිද්‍යාලය සමත් වුණත් ඒ උසස් පෙළ විභාගේ සමත් වුණත් විශ්වවිද්‍යාල වරම අහිමි. ඒ අය සඳහා තාක්ෂණික ප්‍රවේශයක් ලබා ගන්න ඒ අයට උසස් අධ්‍යාපනය සඳහා 115,000 දක්වා වූ ආපසු රැකියාවක් ලබා ගැනීමෙන් පස්සේ ගෙවන ණය යෝජනා ක්‍රමයකුත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම අපි මේ රටේ නාගරික තදබදයටත් හේතු වෙලා තියෙන ජනප්‍රිය පාසල් උමතුව වෙනස් කිරීම සඳහා අපි ප්‍රධාන නගර ආසන්නයේ ප්‍රධාන පාසල් 30ක් පමණ ස්ථාපිත කිරීමටත් ඒ වගේම ජාවදනපුර රෝහලේ මාදිලිය පාවිච්චි කරලා නව රෝහල් 20ක් පමණ නාගරික හා ග්‍රාමීය වශයෙන් පවත්වා ගැනීමටත් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ අපි මේ නවෝත්පාදනයේ මේ අනික් අය කතා කළාට අපි දැනටම මේකට අවශ්‍ය පළමු පියවර තියලා ඉවරයි. ඒ තමයි අපගේ මහනගර සැලැස්මේ ඇති කරපු බලගතුම වෙනස මේ රටේ. ඒක තමයි හෝමාගම සිට මාළඹේ දක්වා දිවෙන තාක්ෂණ නගරේ. සමහරු අර දින 52 ගිහිල්ලා මේ තාක්ෂණ නගරය වසා දමනවා කිව්වා. මේ තාක්ෂණ නගරය විනාශ කරනවා කිව්වා. නමුත් අද අපි හදලා තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය, ඒ වගේම විවිධ තාක්ෂණයන් ප්‍රචලිත කිරීමේ ආයතන, නැනෝ තාක්ෂණේ, ජීව තාක්ෂණේ, රොබෝ තාක්ෂණේ, අභ්‍යවකාශ තාක්ෂණේ, ඒ වගේම සියලුම ආකාරයේ නව නිර්මාපකයන්ට තමන්ගේ නිර්මාණ ගෙනියන්න පුළුවන් ආකාරයේ ඉන්කියුබේෂන් සෙන්ටර් එකක් ඇති කිරීම, ඒ වගේම ඒවා වාණිජකරණය කිරීම සඳහා අප උපකාර කිරීම සඳහා අපි විශේෂ අරමුදලවල් දෙකක් පිහිටවනවා. එකක් රුපියල් බිලියන 10කින් යුතු අරමුදලක්. ඒ මගින් රටේ තියෙන සියලුම පර්යේෂණ ආයතන, ජාතික පර්යේෂණ ආයතන සියල්ලම එක්තැන් කළා රටේ නවෝත්පාදන විප්ලවයක් ඇති කිරීම සඳහා ඒ අරමුදල් අපි නිසි විනිවිද පේන ආකාරයකට මේ නව නිර්මාපකීන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟට මේ නව නිර්මාණ වාණිජකරණය කරලා ලෝකේ පුරා ගෙනියන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න අපි තවත් රුපියල් බිලියන 10ක් අර වෙන්චර් කැපිටල් එකක් හැටියට තිබෙන එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අවුරුදු 5ක බදු සහනයක් මේ නව නිර්මාපකීන්ට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මතක තියාගන්න ඕනේ අද මේ රටේ කිසිම රජයේ උපකාරයක් නැතුව අද ඩොලර් බිලියන 1.2ක පමණ ආදායමක් විදේශ ආදායමක් මේ නව ස්ටාර්ට්අප්ස් මේ නව නවෝත්පාදකයන් උපයනවා. 80,000ක් පමණ මේ ශේෂ්ත්‍රයේ රැකියාවල ඉන්නවා. අපි දැනුම පදනම් කරගත් විදේශවලට තමන්ගේ සේවා සපයන ආර්ථිකයක්. ඒ වගේම දැනුම පදනම් කරගත් නවෝත්පාදන ආර්ථිකයක් සඳහා තව 1,20,000කට නව රැකියා අවස්ථා සපයා දීම සඳහා කටයුතු කරනවා. මේක මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රවාහය බවට අපනයනයේ තේපොල් රබර් ඇඟලුම් වලින් පස්සේ ප්‍රධාන ප්‍රවාහය බවට පත් කරනවා. අපි දැනටම මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන භෞතික පදනම දාලා ඉවරයි. නව ශිෂ්‍යයින් 21,000කට 2022 වෙනකොට අපි විවෘත කරන තාක්ෂණ අධ්‍යයන ආයතන මහෝමගම තාක්ෂණ නගරේ
ඒවගේම මේ තාක්ෂණ නගරයේ මාතරට මේ තාක්ෂණ නගරයේ පේරාදෙනියට මේ තාක්ෂණ නගරයේ කිලිනොච්චයට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලිය වගේ ඉන්දියාවේ බැංගලෝරේ වගේ ඒවගේම චීනයේ ෂෙන්ෂෙන් පළාත වගේ මේ නව කාර්මික විප්ලවයට අපේ තරුණ පිරිස එකතු කළා අර දරුවෝ රට ඇරදාලා යනවා වෙනුවට මේ රට ඇතුලේ මේ රට ගොඩනගෙන බලවේගයක් බවට වුන් පත් කරන්න අපි කටයුතු කරනවා වරිග සභාවල අනුග්‍රහයකින් තොරව ගජමිතුරු කල්ලිවල අනුග්‍රහයකින් තොරව මේ රටේ නවෝත්පාදනය සඳහා ඉදිරියට යන පිරිසට නිදහස් සමාජයක් අපි බිහි කරනවා. ඔව් දැන් නවෝත්පාදනය සම්බන්ධයෙන් සහ නාගරික සැලසුම සම්බන්ධයෙන් අපිට පසුගිය වසර හතර කාලය තුළ සිදුවුණු ක්‍රියාදාමයන් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ජනතාවටත් ප්‍රශ්නයක් නැහැ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හරහා ඒ සිදු කළ වැඩ පිළිබඳ ජනතාව වගකීමක් කරනවා නමුත් මේ අපි කතා කරන රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ආරක්ෂාව සම්බන්ධයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් සහ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් වසර හතරක කාලයක් ආණ්ඩුවට තිබුණා ඇයි මේ ප්‍රශ්න විසඳන්න බැරි වුණේ ප්‍රධාන වශයෙන්ම අපි ආවේ දේශපාලන ප්‍රශ්නයක් විසඳන්න එදා 2015 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ ජනවරම ලබා දුන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විධායක ජනාධිපති ධූරයේ තිබුණා ඒ විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ තිබිච්ච බලතල ඉතාම නිඳිත විදියට අත්නෝමතික විදියට පාවිච්චි කළා ව්‍යවස්ථාවෙන් පිටතත් ගිහිල්ලා අත්නෝමතික ආකාරයට පාවිච්චි කළා රට වරිග සභාවක් ලෙස පාලනය කිරීමේ ප්‍රයත්නයක් තිබුණා අපි මේ ප්‍රජාතාන්ත්‍රික විප්ලවය කළා අපි මේ රටේ විධායක ජනාධිපතිවරයා සතුව තිබිච්ච බලතල කප්පාදු කිරීමට 19 වෙනි සංශෝධනය ගෙනල්ලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයා අධිකරණයට වග කියන ජනාධිපතිවරයා රාජ්‍ය සේවයට වග කියන ජනාධිපතිවරයා ජනතාවට වග කියන ධූරයක් කළා. ඒ වගේම අමති ධූර ප්‍රමාණය අපි 30ට සීමා කළා. එතකොට මේ ජනාධිපතිවරයා ප්‍රජාතාන්ත්‍රික කිරීමේ ඒ කාරණේ තියෙන බලගතුභාවය අපි දැක්කා අවුරුද්දකට විතර කලින් අර ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ ක්‍රියාදාමය තුල. පිටිපස්ස දොරෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාව රටේ අගමැති හැටියට පත් කළාට පස්සේ ඒකට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිරිස්කුඩු ප්‍රහාර හරහා බලහත්කාර ප්‍රහාර හරහා මරතර්ජන හරහා අද ඔය විනයගරුක රටක් හදන අයගේ විනය මුළු රටම දැක්ක කතානායකතුමාට කරපු බාධාත් එක්ක මේ රටේ පාර්ලිමේන්තුව එකමුතු වුණා. අපි අධිකරණය නිදහස් අධිකරණයක් කරපු නිසා අධිකරණයට පුළුවන් වුණා ඉතිහාසයේ පළවෙනි වතාවට විසුරුවා හැරපු පාර්ලිමේන්තුවක් නැවත කැඳවන්න. ඒ වගේම නීති විරෝධීව පත් කරපු ආණ්ඩුවක් වැඩ තහනම් කළා ගෙදර යවන්න. ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවය ඒ නීති විරෝධී ආණ්ඩුවේ කිසිම ආකාරයක ඒ නියෝග පිළිගත්තේ නැහැ. අද පොලිස්පතිවරයා තමන්ගේ විදුලි සෝපානයේදී තමන්ගේ සුළු සේවකෙක්ට කණේපාරක් ගැහුවයි කොහොම පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්න තරම් අද මේ රටේ නීතිය බලගතුයි. මේ රටේ ජනාධිපතිවරු කොමිසම් ඉදිරියට කැඳවන්න අගමැතිවරු කොමිෂන් ඉදිරියට කැඳවන්න තරම් අද මේ රටේ නීතිය බලගතුයි. ඒ ශක්තිය අපි ලබා දුන්නා විවෘත සමාජයක් ඇති කළා. අද තමන්ට විරුද්ධව අදහස් පළ කළයි කියලා කිසිම රූපවාහිනී සේවයක් ගුවන් විදුලි සේවයක් ගිනි තබන්නේ නැහැ. තමුන්ට විරුද්ධව පෑන මෙහෙව්වයි කියලා කතා කළයි කියලා කිසිම පුජ්‍යලයෙක්ගේ අතුරුදහන් වීම කරන්නේ නැහැ. ඔවුන්ව මහපාරේදී ඝාතනය කරන්නේ සුදු වෑන් වලින් අරන් යන්නේ. මේ රජය දවස් 1800කට කිට්ටු කාලයක් හිටියා. උද්ඝෝෂණ 3000කට වඩා මේ ආණ්ඩුවට විරුද්ධව තිබුණා. හැබැයි එකම පුජ්‍යලයෙක්වත් ඝාතනය නොකරපු එකම රජය මේ රජයයි යුද්ධයක් නොතිබිච්ච අවස්ථාවක මේ රටේ නිදහසෙන් පස්සේ. ඉතින් මේ නිදහස් සමාජයේ නැවත වතාවක් අපි විලංගු දාගත්ත වහල් සමාජයකට ගෙනියනවාද? මේ රටේ තරුණ පරපුරට අලුත් පරපුරට තමන්ගේ නිර්මාණාත්මක හැකියාව මත තමන්ගේ දැනුම් හැකියාව මත ඉදිරියට එන්න තියෙන අවස්ථාව වළක්කලා එක්තරා පෞලක තරුණ පැලැන්තියට විතරක් රටේ බලය ලබා දෙන ඒ වහල් යුගයට අපි යනවාද? රාජ්‍ය සේවයේ නැවත හමුදා නිලධාරීන් උඩින් දාගෙන පාලනය කරන බැරැක්ක පාලනයකට නැවත වතාවක් මේ රටේ විශ්වවිද්‍යාල පාසල් රෝහල් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම ගෙනියනවාද? ඒ වගේම රටේ සෑම සංවර්ධන ක්‍රියාදාමයක් තුලින්ම කප්පම් කොමිෂන් දූෂිත වැඩකරනද? ඒ වගේම රටේ වටිනා ඉඩම් තුට්ටු දෙකට පොල්මක්කාර උරුමයට ඇඩ්මිනිස්ට්‍රේටර් උරුමයට විදේශිකයන්ට ලබා දෙන යුගයට අපි ආපහු යනවද කියලා අපේ රටේ ජනතාව 16 වෙනිදා තීරණය කළ යුතුයි. සජිත් සමාජ විප්ලවයේ තියෙන්නේ ඊට පටහැනිව මේ රටේ ජනතාව සතුව තියෙන මේ අසීමාන්තික හැකියාවන් අසීමාන්තික විභවයන් අසීමාන්තික කුසලතාවයන් එළිදක්වලා මේ රට ඉන්දියන් සාගරයේ පමණක් නෙවෙයි ලෝකයේම ඔදවත් තෙදවත් රටක් බවට පරිවර්තනය කරලා
පුංචි දිවයිනක් හැටියට හඳුන්වපු මේ රට මහද්වීපයක් වගේ බලවත් රටක් කරන්න අවශ්‍ය කරන පසුබිම දැමීමයි අපේ අරමුණ. ඔව් අපි සෝදානම් සමාජ විප්ලවයේ සදිත් සමාජ විප්ලවයේ පිළිබඳ වගේම මේ දේශපාලන වේදිකාවේ නැගෙන ප්‍රධාන මාතෘකා කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන්න ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. විරාමෙන් පසුව නැවත හමු වෙමු හත්වෙනි පැය සමග. ඔබ නැවත හත්වෙනි පැය සමගින් එකතු වෙන්නේ අමාත්‍ය පාටලී චම්බික රණවක මහතා අදාපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙමින් දැන් අපි දන්නවා දශක ගණනාවක් තිස්සේ අපේ රටේ තාක්ෂණික පැත්තෙන් ගත්තු ඩිජිටල් කරණයට තුල වැඩි වාසි හිමි කරගත්තේ පෞද්ගලිකංශය. අද වන විට අපි කතා කරන සමාජය ඇතුලේ අන්තර්ජාලය පවා අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මේ තාක්ෂණික ලෝකයත් එක්ක ඉදිරියට යන ගමනේදී ඔබතුමා හිතනවාද මේ සමාජ විප්ලවය ඇතුලේ යහපත් ප්‍රවණතාවයක් තුල අපිට සංවර්ධන අපේක්ෂාව ළඟා කරගන්න පුළුවන් කියලා? ඇත්ත වශයෙන්ම පසුගිය කාලයේ ලෝකයේ දිහා බැලුවාම ඒ ලෝකයේ ඇතිවෙච්ච විප්ලවයන් කලේ දැනුම පදනම් කරගෙන. ඒවා කලේ අවියාවුධ අරගත්ත ක්‍රියාදාමයක් නෙවෙයි. දැන් 60 දශකයේ මේ රටේ තරුණයින්ගේ වගේම ලෝකයේ තරුණයින්ගේ වීරයෝ වුණේ චේගුවේරලා, පිඩල් කැස්තොලා, එහෙම නැත්නම් වියට්නාමේ නෙගියන් ගියෆ්ලා. නමුත් අද මේ ලෝකයේ බලගතුම විප්ලව කරලා තියෙන්නේ කවුද? Facebook නිර්මාතෘ මාක් සකබර්ග්, Google නිර්මාතෘ සර්ජ්, එහෙම නැත්නම් Alibaba නිර්මාතෘ ජැක්මා, මේ වගේ අය තමයි අද ඉතාමත්ම බලගතු මේ ලෝකයේ දස කෝටි ගණන් බිලියන ගණන් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන විප්ලවකාරී පරිවර්තන කරලා තියෙන්නේ මේ නවෝත්පාදකින්. මේ අය අතිවිශාල ප්‍රාග්ධනයක් සහිත ව්‍යාපාර නෙවෙයි මේවා. මේවා නව අදහස් වලින් දැනුම නැමැති අදහස් වලින් පෝෂණය වෙලා ඉදිරියට ආපුවා. අද ලෝකයේ තියෙන ඉහළම සමාගම් සියල්ලම ඩොලර් ට්‍රිලියනයකට වඩා ඉහළින් තියෙන සමාගම් සියල්ලම පාහේ මේ දැන්ම විසින් ඇති කරපු විප්ලවකාරී පරිවර්තනය. ඉතින් මේ විප්ලවකාරී පරිවර්තනයට ලංකාව එකතු වෙන්න ඕනේ. මොකද ලංකාව කියන්නේ අතීතයේ ඉඳන්ම ඉතාම බලගතු දැනුම් පද්ධතියකට තමන්ගේම වූ ආවේනික දැනුම් පද්ධතියකට ඉංජිනේරුමය දැනුමකට වාස්තු විද්‍යාත්මක දැනුමකට එවගේම භාෂා සාහිත්‍යමය දැනුමකට හිමිකම් කියපු උදාර ජාතියක්. එවගේම අපේ අතීතයේ අපි මුහුද තරණය කරලා විශේෂයෙන්ම අපේගේ අනික් කලාපේ කම්පුචාව එවගේම ලාඕසේ, තායිලන්තේ, මියන්මාරේ වැනි රටවල් සමග තදබල වෙළඳ සමතා එක පැත්තකින් පවත්වා ගත්තා. අරාබිය සමග එවගේම චීනය සමග මේ වගේ රටවල් එක්ක විදේශ වෙළෙන සම්බන්ධතා පවත්වාගෙන තිබිච්ච නාවුක බලයක් අපි. ඒත් මෙන්න මේ தত্ত্বය තුල ලංකාව ඉදිරියට යන්න නම් අද අපි අවබෝධ කරගන්න ඕන මොකද්ද අපට ඉන්දියාවයි බංගලිදේශේ පකිස්තානයයි ඇතුළු මේ කලාපීය රටවල් එක්ක තරඟ කරන්න අපට තියෙන විශේෂ හැකියාව. එහෙම නැත්නම් අපට තියෙන සාපේක්ෂ වාසිය. ඒ සාපේක්ෂ වාසිය එකක් තමයි අපේ විශිෂ්ට භූගෝලීය පිහිටීම. ඇත්තටම මේක මේ හුඟක් දෙනෙක් කිව්වට මේක මම 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට මේ ඉන්දියන් සාගරයේ පංචබල කේන්ද්‍රයේ බවට නාවික වාණිජ ඒ වගේම ගුවන් දැනුම් බලශක්ති පංචබල කේන්ද්‍රයේ බවට ඇතුල් කිරීම යෝජනා කළා. අද වෙනකොට මේකට සංචාරක කියලා 6 කේන්ද්‍රයකට එකතු වෙලා තියෙනවා. ඇත්තටම මේ උපාය මාර්ගය තමයි මේ රටේ උපාය මාර්ගය. මේ උපාය මාර්ගය තුලින් තමයි රට බලගතු රටක් බවට පරිවර්තනය වෙන්නේ. අන්න ඒ සඳහා තමයි අපගේ ජාතික භෞතික සැලසුම අපි ඇති කරලා තියෙන්නේ. සමහර පට්ටපල් බොරු කියන ඉතාමත්ම අසත්‍යම ක්‍රියාමගින් ජනතාව රවට්ටන්න හදන අය, මේ කොළඹ ඉඳන් තිරිකුණාමලයට වැටක් ගහන්න යන අය, කොරිඩෝවක් හදන්න යන අය කියලා පට්ටපල් බොරුවක් කියලා තියෙනවා. ඇත්තටම ජාතික භෞතික සැලසුමෙන් කරන්නේ තිරිකුණාමල වරාය ඇතුළු ප්‍රදේශය සහ නැගෙනහිර අපගේ වෙරළ විවෘත කරන්න ලෝකයට. අද අපේ බස්නාහිර වෙරළ තමයි විවෘත කරලා තියෙන්නේ මේ ලෝකෙට. අපගේ ගාලුපාර කියන්නේ අතීතයේ ඉඳන් අපේ ප්‍රධාන ආර්ථික කොරිඩෝව. ආර්ථික කොරිඩෝවක් කියන්නේ මේ වැටවල් ගහන එක නෙමෙයි. ගාලුපාර තමයි අපගේ ප්‍රධාන ආර්ථික කොරිඩෝව හැටියට ක්‍රියාත්මක වුණේ. ඒ වෙනුවට ආර්ථික කොරිඩෝ 4ක් යෝජනා කරලා තියෙනවා ජාතික භෞතික සැලසුමේ. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යෝජනා කරලා තියෙනවා ආර්ථික කොරිඩෝ 9ක්. ඒතර ඒ කොරිඩෝ 9ෙත් වැටවල් ගහන්න යනවාද? මේවා ඇත්තටම මේ රටේ ජනතාව බයවත් ගන්න තමන්ගේ ප්‍රතිපත්තිය කියාගන්න බැරුව තමන්ගේ පුරවැසිකම ගැන තත්ත්වය පැහැදිලි කරගන්න බැරුව ජනතාව බයවත් ගන්න කරපු දේවල්. මොකද්ද අපි කරන්න යන්නේ? අපේ රට අපි නැගෙනහිර වෙරළෙන් විවෘත කරන්න යනවා. දැන් බලන්න ඇමරිකා එක්සත් ජනපදේ. ඇමරිකා එක්සත් ජනපදේ එක්තරා කාලයක නැගෙනහිර වෙරළෙන් තමයි අට්ලන්ටික් සාගරයට විවෘත වුණේ. බලගතු නිව්යෝක් නගරේ
වොෂින්ටන් අගනගරය වැනි නගරවල දවැන්ත ආර්ථික ක්‍රියාවලියක් ඇති වුණේ මේ නැගෙනහිර වෙරළෙන් මොකද අට්ලන්ටික් සාගරය හරහා යුරෝපයත් එක්ක තිබිච්ච සම්බන්ධය නිසා. නමුත් ක්‍රමයෙන් ඇමරිකාවේ ආර්ථිකය ගියා බටහිර වෙරළට. ඒ කියන්නේ විශේෂයෙන්ම ලොස් ඇන්ජලීස් නගරය, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය, සිලිකන් වැලියත් එක්ක ගොඩනැගිච්ච ඒ පැත්තට. ඒගොල්ලෝ කවුද ගනුදෙනු කළේ? පැසිෆික් සාගරයත් එක්ක ජපානය, චීනය, කොරියාව එක්ක තමයි ගනුදෙනු කළේ. ඒතොර ඒ වෙරළවල් දෙකම ඒ රටේ ආර්ථිකයට බලයක් වුණා. අපේ රටේ අපි බටහිර වෙරළ විතරයි විවුර්ත කළ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදි නැගෙනහිර වෙරළ මේ ක්‍රියාදාමයට විවුර්ත කරන්න. මේක මේ අද ඊයේ දෙයක් නෙවෙයි. පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ ඉඳන්ම මේ තායිලන්තය, මියන්මාරය, කම්පූචාව, වියට්නාම මේ රටවල් එක්ක සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ අපි රේල් පාරක් හදනවා කිව්වහම මේ රේල් පාරේ ඇමරිකන් හමුදා ගෙනියන්න හදනවායි කියන්නේ ත්‍රිකුණා මලයට අමූලික එක්කෝ මේ අය මුග්දයෝ, එක්කෝ මේගොල්ලෝ පිස්සෝ, එමන් නැත්තම් මේගොල්ලෝ මේ ජනතාව නොමගයවන්න හදන ඉතාමත්ම නරුම පිරිසක්. මොකද්ද මේකෙන් වෙන්නේ? අද ත්‍රිකුණා මලයට තියෙන රේල් පාරට බලගතු ආකාරයට බරගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේ මඩකලපුර තියෙන රේල් පාරත් එහෙමයි. අපි ඒ වගේම එක මාහෝ හරහා ගියාම පැයක් විතර පරක්කුයි. අපේ ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා කුරුණෑගල දඹුල්ල, දඹුල්ල ත්‍රිකුණා මල නව දුම්රිය මාර්ගයක්, නව අධිවේගී මාර්ගයක් ඉදි කරන්න. එතකොට මොකද වෙන්නේ? ඔය ප්‍රීම සමාගමේ පිටි කන්තලේ වැවුතාවුල්ල උඩින් ඒකට තෙරපුමක් ලබා දෙමින් ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒක කෝච්චියෙන් කරන්න පුළුවන්. ඒ වගේම අද අපේ පුත්තලම ගල්ලංගුරු බලාගාරයට ගල්ලංගුරු ගෙනියන්න පුළුවන් අවුරුද්දෙන් මාස කීපයක් විතරයි. මොකද වාරකන් කාලෙට ඒක ගෙනියන්න බෑ. ඒ නිසා සමහර අවස්ථාවල විදුලි බල සැපෙමුට තර්ජනයක් තියෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් අනික් කාලෙදී පටන් ගන්න නැගෙනහිර වෙරළෙන් ගල්ලංගුරු ගේන්න, දුම්රියෙන් ඒ ගල්ලංගුරු මෙතෙන්ට ගෙනියන්න. ඒ වගේ මේ අපේ වාරකන් නිසා ඇති වෙලා තියෙන අපේ ආර්ථිකයට ඇති වෙලා තියෙන මාස 6ක් වෙරළ වසා දැමීමේ ක්‍රියාවලිය වෙනුවට අවුරුද්දම වෙරළ විවෘත කිරීමේ ක්‍රියාවලියක් තමයි මේ යන්නේ. මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් තිබෙන පැහැදිලි සුබවාදී නව ආර්ථික සැලසුමක්. ඒක බොහොම පැහැදිලිව අපි කියනවා. ඒක තමයි අනාගතයේ කාටත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒ වගේම අපට තියෙන අනික් සාපේක්ෂ වාසිය තමයි අර මං කලින් කියපු අපේ උගත් ජනතාව. මේ රටේ අද ඉන්න සෞඛ්‍ය සම්පන්න අපේ රටේ හොඳ උගත් ජනතාවක්. ඒ උගත් ජනතාවගේ මොළවලින් මේ රට ගොඩනගන්න. අපි හුඟාක් දෙනේ බඩවල් ගැන කතා කරනවා. ඒක හොඳයි. බඩට ආහාර ලැබෙන්න ඕනේ, පෝෂණය ලැබෙන්න ඕනේ, මන්ද පෝෂණයක් දුරලන්න ඕනේ, අධිපෝෂණයක් දුරලන්න ඕනේ. එඳ පෝෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙනුනේ අපේ හොඳ සෞඛ්‍ය මට්ටමක් අපි ළඟා කරගෙන තියෙනවා. නමුත් අපි ඒ සෞඛ්‍යයෙන් හා අධ්‍යාපනයෙන් ලබාගත් ප්‍රතිඵල ආර්ථිකයට, සමාජයට කොච්චර ප්‍රතිඵලදායකද කියන එක ප්‍රශ්නයක්. අර ලෝක බැංකු වාර්තාවක තියෙනවා මේ මෑත කාලේ අපේ අධ්‍යාපනයෙන් ලැබිච්ච ප්‍රතිලාභ ලැබිලා තියෙන්නේ 158යි කියලා. සිංගප්පූරුව වැනි රටවල මේක 188ක් වගේ ඉහළ අගයක්. එම නිසා මේ රටේ හැම පළාතකම සම ආකාරයට සම්බර්තාවයකින් යුතුව මේ අධ්‍යාපනයේ ප්‍රතිලාභ ශක්තිමත් කරන්න අපගේ මේ වැදගත් මොළ දෙකෝටිය, මේ මොළ දෙකෝටිය ආයෝජනය කරන්න, සකබර්ග්ලා මේ රට තුළ බිහි කරගන්න, ජැක්මාලා මේ රට තුළ බිහි කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම පදනම ශක්තිය ලබා දෙන්න. ඒකට අවශ්‍යයි නිදහස් සමාජයක්. ඒකට අවශ්‍යයි ප්‍රජාතාන්ත්‍රික සමාජයක්. ඒකට අවශ්‍යයි වරිග සභාවල අනුග්‍රහය නැතුව තමන්ගේ සොශක්තිය නැගී සිටින්න ඉඩ දෙන නිවහල් සමාජයක්. අන්න ඒක තමයි සජිත් සමාජ විප්ලවයෙන් යෝජනා කරලා තියෙන්නේ. ඔව්, ඒ වගේම තමයි දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශත් එක්ක අපි දකිනවා ආණ්ඩු පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් තවත් ප්‍රකාශයක් පිළිබඳව නැවත සමාජයේ කරලීටෙන මේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් මේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබෙද්දී නැවත මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඇයි? යම් දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණෙන්ද අපි දකින්නේ නැහැ මේ සම්බන්ධව යම් නීතිමය ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාමාර්ග ගන්නට උත්සාහ කරනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? මෙතන තියෙනවා ප්‍රශ්න දෙකක්. එකක් නීතිමය ප්‍රශ්නයක්, අනික බොහොම පැහැදිලිව සදාචාර ප්‍රශ්නයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමරිකන් පුරවැසියෙක් වුණත් නූනත් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ සුජාත පුරවැසියෙක් හැටියට මේ රටේ මේ උදාර මව්බිමේ මේ මව්බිම සුරකීම සඳහා දිවුරුම් දීපු පුජ්‍යලයෙක් හැටියට ලබන 16 වෙනිදා ජයග්‍රහණය කරනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන තියෙනවා නීති ප්‍රශ්නයක්. ඒ නීති ප්‍රශ්නය තමයි අපගේ පුරවැසි පනතක් තියෙන 1948 ඉඳන් එන එහි පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා
ලංකාවේ පුරවැසියෙක් ලංකාවේ පුරවැසිකම අත්හරින්න ගත යුතු ක්‍රියාමාර්ග. විදේශීක පුරවැසිභාවය ලබාගත් පුජ්‍යලෙක් ලංකාවේ පුරවැසිකම ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු අනුගමනය කළ යුතු පියවර. ඒ වගේම අපේ විවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා බොහොම පැහැදිලිව ලාංකීය පුරවැසියන්ට විතරයි මේ ජනාධිපතිලා එහෙම නැත්නම් මන්ත්‍රීවරු බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා 2003 දී ඇමරිකන් දජයේ ඉඹලා බයිබලයේ මත අත තියලා දෙවියන් වහන්සේගේ නාමයෙන් ඇමරිකාව රකින්නවා කියලා පොරොන්දු වෙලා ඇමරිකන් පුරවැසිභාවය ලබාගත් පුජ්‍යලේ. ඒතර එතුමා ප්‍රකාශ කරනවා එතුමට ජනාධිපති ධූරය සඳහා තරඟ කරන්න අවස්ථාව ලැබුණු පසුව තමයි ඒක ලැබුණාට පසුව තමයි එතුමා මේ පුරවැසිභාවය අතහරින්න තීරණය කරන්නේ. දැන් පුරවැසිභාවය අතහැරියත් අතහරින්න ඇමරිකාවට ලිව්වත් ඇමරිකා එක්සත් ජනපදයේ ඒ අදාළ නාමලේඛනවල එතුමාගේ නම තාම සඳහන් වෙලා නැහැ. ඒකට කල් යනවා කියනවා නොඑක් කතා කියනවා. නමුත් බොහොම නිශ්චිතව එතුමාට වගකීමක් තියෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලවලින් නිවරදි ලිපියක් අරගෙන රටට පෙන්වන්න ඒක ඉල්ලන්න පුළුවන් එතුමාට විතරයි. එතුමා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවේය කියන එක. එක ඒක මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නයි කියනවා. හැබැයි එහෙම බාර දුන්නේ නැති බව මැතිවරණ කොමසාරිස් කියනවා. ඊළඟට මේ රටේ ජනාධිපතිවරණ නීතියට අනුකූලව ඔය පුරවැසි සහතික ඉදිරිපත් කරන්න ඕනේ නැහැ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. ඒක මේ රටේ ජනාධිපති නීතියේ තියෙන වරදක්. මේ විවස්ථාවේ සඳහන් කාරණේ ජනාධිපතිවරණ නීතියට නොගැනීමේ ප්‍රශ්නයක්. කෙසේ වුණත් ගීතා කුමාරසිංහ මහත්මියටත් ඉදිරිපත් වෙන්න පුළුවන් වුණා ගාල්ලේ මැතිවරණයට. නමුත් පසුව නඩුවකින් එතුමියට mantri දුරේ අහිමි වුණා. එවැනි නීතිමය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේ නීතියෙන් නීතිය ඉදිරි අභියෝගයට ලක් වේ. අනික් එක ඇමරිකන් පුරවැසිකම ඉවත් කළ පමණින් හොරපාරෙන් හැඳුනුම් පතක් හරි පාස්පෝර්ට් එකක් හා ලබාගත් පමණින් ඇමරිකන් පුරවැසිකම අත්හරින්න පෙර කිසිසේත්ම ශ්‍රී ලාංකික පුරවැසිකම ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පුරවැසිකම ලැබෙන්න නම් සුදේශ කටයුතු ඇමතිවරයා හරහා ඒ නිශ්චිත සහතිකයේ ශ්‍රී ලාංකික පුරවැසි සහතිකයේ පැවතිය යුතුයි. ඒ නිසා වගකීමක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. තමන් විනයගරුක රටක් හදන්න යනවා, නීතිගරුක රටක් හදන්න යනවා නම් පළමුව තමන්ට සුදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබිච්ච ශ්‍රී ලාංකික පුරවැසිකම පිළිබඳ ඒ සහතිකය ඉදිරිපත් කිරීම. මොකද ඇමරිකන් පුරවැසිකම අත්හැර පමණින් දිත්ත පුරවැසියෙකුට ලංකාවේ පුරවැසිකම ලැබෙන්නේ නැහැ. යම් යම් ක්‍රමවලට හැඳුනුම්පත් ගත් පමණින් පාස්පෝර්ට් ගත් පමණින් ඔවුන් ලංකාවේ පුරවැසියෝ හෝ විදේශ පුරවැසියෝ වෙන්නේ නැහැ. මා කඳුරේ මදුෂ්ටක් තිබුණා. නිවරදිව හැඳුනුම්පත් කාර්යාලයෙන් ගත්ත හැඳුනුම්පතක් නිවරදි ක්‍රියාදාමයේ ගිහිල්ලා පාස්පෝර්ට් කන්තෝරුවෙන් ගත්ත පාස්පෝර්ට් එකක්. එහෙම වුණයි කියලා ඒගොල්ලෝ නීත්‍යානුකූල ක්‍රියාදාමයක් වෙන්නේ අර නිසි ක්‍රියාදාමයේ අනුගමනය කළා වගේ පෙන්න තිබුණාට. ඒ නිසා හැඳුනුම්පත් කාර්යාලයේ ෆයිල් ඉස්සුවයි කියලා, හැඳුනුම්පත් කාර්යාලයේ පරිගණකයේ මැකුවයි කියලා, පාස්පෝර්ට් කාර්යාලයේ ෆයිල් ඉස්සුවයි කියලා, පාස්පෝර්ට් කාර්යාලයේ පරිගණකයේ මැකුවයි කියලා කිසිසේත්ම ශ්‍රී ලාංකික පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ නිසා ඒක එතුමගේ නීත්‍යානුකූල වගකීමක්. විනය හදන්න යනවනම්, රටේ රාජතාන්ත්‍රික භාවය හදන්න යනවනම්, රාජ්‍ය සේවයේ පිරිසුදු කරන්න යනවනම් මුලින් මේ ෆයිල් උස්සලා එක කරන්න බෑ. පරිගණකම කළා එක කරන්න බෑ. ඒක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය උට පැවතුනාද කියන එක පිළිබඳ ඔහු ඉදිරිපත් කළ යුතුයි. ඊළඟට මෙතන තියෙන බරකටන සදාචාරාත්මක ප්‍රශ්න. සදාචාරාත්මක ප්‍රශ්නේ තමයි ඒ කඳවුරේ ඉන්න අර සේල්ස් රෙෆ්ලා. ඔය කඳ උතන තියෙන පක්ෂයක් නෙමෙයි, උතන තියෙන කම්පැනියක්. ඒ කම්පැනි අධ්‍යක්ෂක මණ්ඩලයේ රාජපක්ෂ මහතුරු ඉන්නවා. ඒ කිසිම තීරණ තීන්දුවක් ගන්න කිසිම බලයක් නැති සේල්ස් රෙෆ්ලා ටික මේ අනික් මිනිසුන්ට ඇමරිකන් කුමන්ත්‍රණයක් ගැන කියනවා. CIA කාර්යෝ කියනවා. එහෙම නැත්නම් ඇමරිකන් මරවුගුලක් ගැන කතා කරනවා. නමුත් ඇත්තටම මේ රටට තියෙන අද ලොකුම ඇමරිකන් මරවුගුල තමයි විදේශිකයෙක් මේ රටේ ජනාධිපති වුණොත් බැරි වෙලාවත් මේ රටේ ඉඩම් අයිතිය ජන රජයේ ඉඩම් අයිතිය ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තිය යටතේ තියෙන්නේ ජනාධිපතිට. ඒ ජනාධිපතිගේ අයිතිය පාවිච්චි කරලා අපි දැක්ක සින්නක්කරව පොල්මක්කාර උරුමෙට විදේශිකයන්ට ඉඩම් තුට්ටු දෙකට ලබා දීලා ඒවෙන් තව කොමිසුක් ගත්ත හැටි අපි දැක්කා. දූෂිත ක්‍රියාවලියන් ශැංග්‍රීලා ඉඩම් වැනි සිද්ධිවල. එවැනි ක්‍රියාවලියකදී රටේ ජන රජයේ ඉඩම් සම්පූර්ණයෙන්ම විදේශිකයෙක් සතුවීම තමයි මේ වෙන්නේ. ඒ වගේම අපි එදා යුද්ධ කරලා අපේ මිනිස්සු මේ රටේ නිදහස උදෙසා බ්‍රිතාන්‍යයන් එක්ක යුද්ධ කළා. ඒ අපි විසින් ලබාගත් නිදහස අද මැතිවරණයක් කරාම අපි නැවත විදේශිකයෙකුට පවරා දෙනවද කියන
ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙන සදාචාරාත්මකව. ඒ වගේම මේ දේශප්‍රේමී. දේශප්‍රේමී වෙනවද? තමන්ට ජනාධිපති වෙනවා නම් විතරක් පුරවැසිකම අයින් කරගන්න තරම් මේ රටට ආදරයක් නැති මිනිස්සුන්ට දේශප්‍රේමී වෙන්න පුළුවන්ද? ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිලනොලත් නායකයා වන බැසිල් රාජපක්ෂ මහත්තයා තාම ඇමරිකන් කාරයෙක්. සරල දේශපාලන භාෂාවෙන් කිව්වොත් යැන්කියෙක්. මේ අයට පුළුවන්ද තව දුරටත් මේ රටේ දේශප්‍රේමී කතාව කියන්නේ? ඒ වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ කිසිම කෙනෙක් විදේශික පුරවැසියෝ නෙවෙයි, දේශීය පුරවැසියෝ. මේ රටේ ජීවත් වෙලා මේ රටේම මිය යන්න අදිෂ්ඨාන කරගත්ත පිරිස්. ඔය ඒදිකාවල ඇවිල්ලා රූපවාහිනී නාලිකාවල, ඒ වගේම නොයෙක් ආකාරයේ නාලිකා මයික්‍රෝෆෝන් ඉදිරියේ දේශ ප්‍රේමී කියලා කතා කරන හුඟක් කෙනෙක්ගේ අයගේ පෞල් ජීවත් වෙන්නේ විදේශවල, දේපොළ තියෙන්නේ විදේශවල. නමුත් අපි බොහොම වක්කීමෙන් කියනවා, අපි මේ රටේ ඉපදිලා මේ රටේ ජීවත් වෙලා මේ රටේ මිය යන පිරිස්. ඒ නිසා මේ රට විදේශිකයෙක් අතටපත් කිරීම, විශේෂයෙන්ම ඇමරිකානු යැන්කියෙක් අතටපත් කිරීම වැළැක්වීමට මේ ජනාධිපති වර්ණයේදී සෑම දේශප්‍රේමියෙක්ගේම උතුරු නැගෙනහිර බටහිර දකුණ වගකීම කියන එක අපි බොහොම පැහැදිලිව කියනවා. ඔව්, අපි ඒ සම්බන්ධයෙන් තවදුරටත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවත එකතු වෙන්න හත්වෙනි පැය සමග. ඔබ නැවත හත්වෙනි පැය සමග එකතු වෙන්නේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා සමග. අද අපි හත්වෙනි පැය ඔබට සමීප කරන්න. දැන් ඔබතුමන් සඳහන් කළා මේ පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නයේදී ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත යුතුයි අමාත්‍යංශය හරහා. මේ සියලු ක්‍රියාපටිපාටීන් හොඳින්ම ඉතා පැහැදිලිව දන්නවනම් ඇයි ආණ්ඩු පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් මේ කටයුතු කරන ඔබ පාර්ශ්වයේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ? නීතිමය ක්‍රියාමාර්ග ඇතැම්මයි අරන් තියෙනවා. ඒ අවස්ථාවේදී ඒ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්නේ හැකියාවක් ඒ උසාවි වලින් නොලැබුණේ. එතන ප්‍රශ්නයක් තිබුණේ දිත්තපුරවැසිභාවය නිවැරදිව අරන් තියෙනවාද, ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහත්තයාට බලයක් තිබුණද කියන එක තමයි ඒ උසාවි ආවේ. එහෙම නැතුව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව නිදොස් කොට නිදහස් කළේ නැහැ. ඇත්තටම මෙතන ඉදිරි කාලෙදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධයෙන් මතේ විමසයි නඩු කියයි. මොකද අපේ ජනාධිපතිවරණ පනතට අනුව මැතිවරණ කොමිසමට හෝ මැතිවරණ කාර්යාලයට ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නැහැ. මොකද ජනාධිපති වර්ණ පනතේ එහෙම දෙයක් නැහැ. කාට හරි හැඳුනුම් පතක් තියෙනවා නම් ගිහිල්ලා මේ රටේ ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසි සුසුකම් සපුරලා තියෙනවා නම් ඒක අපේ ජනාධිපති වර්ණ පනතේ තියෙන ලොකු බරපතල අඩුපාඩුවක්. ඒක නෙමෙයි, අපේක්ෂකෝ 35ක් ගොඩ ගැහිලා මේ ජනාධිපති වර්ණ එකම විකාරයක් වෙලා තියෙන. මෙතන ඇත්තම ගත්තොත් ප්‍රබල අපේක්ෂකයෝ 3 දෙනයිනේ ඉන්නේ. අනික සියලුම අපේක්ෂකයෝ ඇත්තටම මෙතන වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් නෙවෙයි. ඒකට පැහැදිලි, මම කලින් කිව්වා වගේ ඒ වගකීම තියෙන්නේ මේ විනයගරුක නීතිගරුක සමාජයක් හදන්න යන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අතේ. එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ ලියුම, කියන්නේ තානාපති කාර්යාලයෙන් හෝ එහි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ තමා තවදුරටත් පුරවැසියෙක් නෙවෙයි කියලා මේ ගැසට් එක එනකන් ඉන්නේ නැතුව ඒක පෙන්වන්න ඕනි. දෙවනුව සොදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමතිවරයාගෙන් ලබාගත් ඒ ලිපිය පෙන්වන්න ඕන තමා ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා. ඒ වගේම සදාචාර ප්‍රශ්නය තමයි අනුන්ට CIA කාරයෝ ඇමරිකන් කාරයෝ කියලා ගගහ, අමරුන්ට ඇමරිකන් උගුල් ගැන රටේ ජනතාව බියවත් දන්න දේශප්‍රේමී කතා කියන නම් ඒ කඳ උරේ අයට කිසිම අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාව දැනගන්න ඕනේ ඇත්ත දේශප්‍රේමීන් කවුද, ඇත්ත දේශමාමකයෝ කවුද, ඇත්තටම මේ රට තුළ ජීවත් වෙලා මේ රට තුළ මැරෙන්න හිතාගෙන ඉන්න අය කවුද, ඡන්ද පෙරදුනහම බෑග් පුරෝගෙන රටපණින් ඉන්න අය කවුද. අපි එක 2015 දැක්ක බොහොම ලස්සනට එවැනි වංචනික දේශප්‍රේමීකමකට දේශමාමකත්වයකට රට රැවටෙන්නේ නැහැ. ඒ වගේම අනුන් වෙනුවෙන් කියලා මේ වෙනුවට ඡන්ද ඉල්ලන ක්‍රමයක් වෙනුවට නිවැරදි නායකයෙක් ඉන්නවා. ඒ නායකයා පෙන්වලා දීලා තියෙනවා එයා ගොඩනගන්න යන්නේ මේ රටේ අලුත් ආණ්ඩුවක් විතරක් නෙවෙයි, රටේ යුග පෙරලියක් කරන්න යන්නේ කියන එක එතුමා පෙන්වලා දීලා. මේ රටේ ඉතිහාසයේ මැතිවරණ ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල ආණ්ඩු පෙරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල තිබිච්ච ආණ්ඩුව තියාගෙන තියෙනවා. ඇතැම් මැතිවරණ වලින් මේ රටේ ජනතාව අවිහිංසාවාදීව යුග පෙරලියක් කරලා තියෙනවා. අපට මේ සර්වජන ඡන්දාිතිය දෙන්න බ්‍රිතාන්‍යයන් තීරණය කළේ යම්කිසි නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. මොකද ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයටත් කලින් ලංකාවට සර්වජන ඡන්දාිතිය දෙන්න තීරණය කළා.
ඒ අනුව අපට 1931 දී මේ සර්වජන ඡන්ද අයිතිය ලැබුණාම අපේ රටේ ප්‍රශ්න ඇති වුණා. ධනය තියෙන කට්ටිය ධනපති කට්ටිය විරුද්ධ වුණා නිර්ධන කට්ටියට ධනෙ නැති මිනිසුන්ට ඡන්ද අයිතිය දෙනවට. ප්‍රභූවරුයි කියලා කියන කුලමාණෙන් ඔලුව ඉදීම ගත්ත අය විරුද්ධ වුණා කුලහීනයන්යයි කියන අයට ඡන්ද අයිතිය දෙනවට. ඒ වගේම සමහර ආගමික මතවාද වලින් සමාජීය මතවාද වලින් ඔලුව උදුම ගත්ත පිරිමි විරුද්ධ වුණා කාන්තාවන්ට ඡන්ද අයිතිය දෙනවට. ඔය සමහර විශාල 1970 ගණන් වෙනකන් ස්විස්තරලන්තේ අර ප්‍රාන්ත මැතිවරණ වල කාන්තාවන්ට ඡන්ද අයිතිය තිබුණේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ට ඡන්ද අයිතිය දුන්නේ පළවෙනි ලෝක මහා සංග්‍රාමයේදී සහය දෙන්නේ නැහැ යුද්ධයට කියලා කාන්තාව වර්ජනයක් කළා. මේ රටේ කාන්තාවන්ට ඒ ඡන්ද අයිතිය ලැබුණා. එතකොට නමුත් 1948 අපට නිදහස ලැබුණාම මේ රටේ සිංහල කතා කරන ජනතාව දෙමළ කතා කරන ජනතාවට තේරුණා එක්තරා ප්‍රභූ පන්තියක් තමයි රට පාලනය කරන්නේ අපට මේ සිංහල කතා කරන මිනිහට දෙමළ කතා කරන මිනිහට මේ රාජ්‍යයේ තැනක් නැහැ කියලා මේ රාජ්‍ය සේවයට යාදෙන්න බෑ කියලා අන්න ඒක නිසා තමයි ඇති වුණේ ක්‍රියාවලියක් මේ රට ඇතුලේ සොබාෂා පිළිබඳ ඇතිවෙච්ච ඒ බලගතු දේශපාලන සමාජ ක්‍රියාවලිය. ඒකේ ප්‍රතිඵලය තමයි SWRD බණ්ඩාරනායක මහත්තයා 1956 දී කරපු සංගවෙදගුරු ගොවිකම්කරු කියන ඒ විප්ලවය. මොකක්ද ඒක පිටිපස්සෙ තියෙන්නේ? එතක තියෙන පැහැදිලි යුග පෙරලියක් එතන ඇති වුණා. එක්තරා ආකාරයකට මේ රට පාලනය කරපු ප්‍රභූ පන්තිය වෙනුවට සාමාන්‍යයෙන් සිංහල බස කතා කරන පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුළු වුණා. ඉලංගරත්න මහත්තයලා, ටීබී තෙන්නකෝන් මහත්තයලා, තේමිස් මහත්තයා කාර්යාල කාර්යසහායකෙක් මේ අය ඇතුළු වුණා. ඒ වගේම දෙමළ කතා කරන පිරිසකුත් චලනායකම්ගේ නායකත්වයෙන් වන්නිය සිංහමල ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවට ඇතුළු වුණා. ඒකත් ඒ කාලෙම සිද්ධ වෙච්ච යුග පෙරලියක්. එතකොට මේ වගේම යුග පෙරලියක් 1977 දී ජයජයවර්ධන මහත්තයත් කළා. එක්සත් ජාතික පක්ෂයට නැගිට චෝදනාව වාමාංශික කණ්ඩායම් වලින් UMP කියන්නේ උන්ගේ නෑයින්ගේ පක්ෂය කියලා. ජයවර්ධනලා විජේවර්ධනලා මෙන්න මේ වගේ කට්ටියක් විතරයි මේ පක්ෂයේ ඉන්නේ. මේ පක්ෂයේ පිට මිනිසුන්ට තැනක් නැහැ. මේක පෞලක විස්තීර්ණ පෞලක උරුමයක් කියන චෝදනාව. මේ චෝදනාව වෙනස් කරන්න ඒ පෞලෙන්ම ආපු පුජ්‍යලයක් වෙච්ච ජයජයවර්ධන මහත්මයා කටයුතු කළා. එතුමා පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට සාමාන්‍ය පෞලකෙන් ආපු රණසිංහ ප්‍රේමදාස මහත්තයා නම් කළා. ඒ වගේම ඉතාම බලගතු උගත්කම් තිබිච්ච රණිඩිමැල්. ඒ වගේම ලලිත් අතුලත් මුදලි. ගාමිණී දිසානායක රනිල් වික්‍රමසිංහ එයා විතරයි මේ පවුල් වලින් එතුමා ඉදිරියට ගත්තේ. ඒ වගේම විජමු ලොකු බණ්ඩාර වගේ සිංහල බස ගැන උනන්දු වෙච්ච අය. MH මොහමඩ් වගේ වාමාංශික අතීතයක් තිබුණත් මුස්ලිම් පැත්තෙන් ආපු අය. ඒ වගේම දේවනායකම් එතුමා නැගෙනහිර පළාතෙන් දේවනායකම්ව ගත්තා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් කඩලා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට. ඊළඟට එතුමා සෞම්‍ය මූර්ති තොණ්ඩම සෞමූර්ති තොණ්ඩමන් කාලයක් ශ්‍රී ලංකාවට උදව් කළා. ඒ වගේම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට යන්න හැදුවා. වතු දෙමළ ජනතාව. වතු දෙමළ ජනතාවත් ඊළාම් අරගලයට ගෙනියන එක වැළැක්වුවේ ජයජයවර්ධන සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මේකට ඇතුල් කරගෙන. ඉතින් මෙන්න මේ වගේ පුළුල් ක්‍රියාවලියක් මගින් ජයජයවර්ධන ඒ මැතිවරණේ ජයගත්තා එතුමා. ජයගත්ත විතරක් නෙවෙයි එතුමා එතෙක් පැවති ආර්ථිකයේ උඩුයට කුරු කළා. මේ රටේ ආර්ථිකයේ බලගතු පරිවර්තනයක් කළා. ඒකට විවේචන තියෙනවා. නමුත් මේ විවෘත ආර්ථික ක්‍රියාවලියට දකුණු ආසියාවේ මුලින්ම ඇතුළත් වෙච්ච රට අපේ රට. අපේ ආදර්ශය අනුව තමයි චීනය තමන්ගේ රට විවෘත කරන්න ගියේ. එදා චීනයේ නියෝජිත පිරිසක් මෙහි ආවා. මෙහි ඇවිල්ලා ලලිත ඇතුළත් මුදලි මහත්තයව, උපාලි විජේවර්ධන මහත්තයව හම්බ වුණා. කොහොමද කටුනායක නිදහස් වෙන්ද කලාපේ කළා තියෙන්නේ? කොහොමද බියගම නිදහස් වෙන්ද කරාපේ කරන්න යන්නේ? අන්න ඒ අනුව තමයි ඒගොල්ලෝ චීනයට ගිහිල්ලා ගොන්චෝ වල ෂෙන්චෙන් වල ඒ නිදහස් වෙන්ද කලාප ඇති කිරීමේ ක්‍රියාවලිය ඇති කළේ. අපේ නිදහස් වෙන්ද කලාප අපට සාර්ථකත්වයේ ඉහළටම ගෙනියන්න බැරි වුණා ඇති වෙච්ච යම් යම් ගැටලුත් එක්ක, විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදී ප්‍රහාර හා ආර්ථිකය පිළිබඳ ඇති වෙච්ච ගැටලුත් එක්ක, ඉන්දියානු මැදිහත් වීමත් එක්ක. නමුත් ඇත්ත වශයෙන්ම ඉතාම බලගතු ආර්ථික ක්‍රියාවලියක් චීනය අද මේ බලගතු තැනට ඇවිල්ලා තියෙන ලංකාව අනුකරණය කිරීමෙන්, ලංකාවේ නිදහස් වෙන්ද කලාප සංකල්පයේ උපාලි විජේවර්ධන මැතිතුමාගේ ගෙන යාමෙන්. ඒ නිසා අපි ඒක මතක තියාගන්න ඕනේ, එවැනිම සමාජ විප්ලවයකට තමයි අද අපි පියමනිමින් ඉන්නේ. අද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබිච්ච පෞල්වාදය ඉවත් කළා. එතුමියගේ දරු විමුක්ති කුමාරතුංග හරි
යසෝදරා කුමාරතුංග මැතිණිය හරි එතුමිය දේශපාලනයට ගෙනාවා නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉදිරිපත් වෙන්නේ යසෝදරා මැතිණිය හරි විමුක්ති කුමාරතුංග මහත්තයා හරි. චන්ද්‍රිකා මැතිණිය දරුවෝ පවුල් වලට ගේන්න නැතුව දේශපාලනයේ වෘත කරපු නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට අවස්ථාව ලැබුණේ. නමුත් අද මහින්ද රාජපක්ෂ මහත්තයා හිතන්නේ මේ සියවසතම ලංකාවේ දේශපාලනය කරන්න ඕනේ රාජපක්ෂලා කියලා. ඒ වරිග සභාව කියලා. එතන නිදහසක් නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කතිකාවතක් අද ඇති වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස අවශ්‍යයි. අලුත් ගමනක් අපි යන්න ඕනේ. අලුත් ආණ්ඩුවක් ඕනේ. අලුත් නායකත්වයක් ඕනේ කියලා. අන්න ඒ 56 77 ඇති වෙච්ච යුග පෙරළිය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්නේ. ඔහු කරන ආර්ථික පෙරළිය තමයි නවෝත්පාදනයට මඟ පෙරළීම. ඔහු කරන දේශපාලන පෙරළිය තමයි මේ රටේ වරිග සභා ගජමිතුරු සභාව වෙනුවට කුසලතා පූර්ණ දූෂණයකින් තොර නව දේශපාලන සංස්කෘතියක් සහිත පාලනයක් ගෙනියන එක. ඔහු කරන සමාජ විප්ලවය තමයි උතුරේ නෙල්ලාඩි මධ්‍ය විද්‍යාලයේ සිට දකුණේ දික්වැල්ල විජිත විද්‍යාලය දක්වා මේ රටේ උගත් ඒ නව තරුණ පරම්පරාවලට කැරලි ගහන්න නැතුව මේ රට තුල තමන්ගේ හැකියාවෙන් කුසලතාවෙන් නවෝත්පාදනයෙන් මේ රට නැවතත් ඔදවත් තෙදවත් බලවත් රටක් බවට පරිවර්තනය කිරීම. ඔව් අද දවසේදී හත්වෙනි පැය සාකච්ඡාවට එකතුනේ අමාත්‍ය පාටලී චම්පිකරණෝ කැමැතුමා. එබැවින් නිසුති අපිත් එක්ක සාකච්ඡාවට එකතුනා. අපිට තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න තිබුණා නම් හොඳයි. නමුත් කාල වේලාව අවසන් අදට අපගේ. අපි සූදානම් අදට සමුගන්නට හත්වෙනි පැයෙන් ඔබට සුබ දවසක්.